පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් යෝජනාව, ඒ කියන්නේ ප්‍රාග්ධනය අනුදත් ප්‍රාග්ධනය සම්බන්ධ ගැටලුව ඒ පාරත් අපි සාකච්ඡා කළා. එතනදී අපි ඔබතුමාලා යෝජිත සංශෝධන හැටි ඉදිරිපත් කළා. බැංකුවේ ප්‍රාග්ධනය මිලියන 50ක් දක්වා වැඩි කිරීමත්, බැංකුව විසින් ණයකර නිකුත් කිරීම කියන කාරණාවත් ගැන දැන් ඒකේ සංශෝධනය මා හිතේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙලා 17 වෙනිදා ගන්න. ඒක මා කර ඔබතුමාට අපිට කාර්ක සභාවට ඉදිරිපත් කරන කාරණාවක් තියෙනවද? පනත ගැන කතා කරදී 4ක් සංශෝධනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. 12 20 21 43 යන වගන්ති 4. අරමුණු දෙකයි ඔබතුමා කිව්වා වගේ. පළවෙනි එක තමයි ලයිස්තුගත ප්‍රාග්ධන සීමාව බිලියන ඉඳන් බිලියන 50 දක්වා වැඩි කිරීමත්, දෙවනුව ණයකර නිකුත් කිරීමේ හැකියාව නීතිමය හැකියාවක් ඇති කිරීම. ඉතින් ඒ අරමුණු දෙක සම්බන්ධයෙන් කිව්වොත් 12 අදාළ වෙන්නේ ලයිස්තුගත ප්‍රාග්ධනය සම්බන්ධයෙන් බිලියන 1 ඉඳන් බිලියන 50 දක්වා වැඩි කිරීම. දැන් සාමාන්‍යව කෙනෙකුට අහන්න පුළුවන් මොකද්ද බිලියන 50ට උන පදනම කියලා. ඒ පදනම තමයි ලංකා බැංකුවේ පනත ඒගොල්ලන්ගේ ඕඩිනන්ස් එක යටතේ 397.71 යටතේ සඳහන් ඒගොල්ලන්ගේ ලියාපදිංචි ප්‍රාග්ධන සීමාව බිලියන 50යි කියලා. ඒක 2000 වසරේ ඉඳන් තිබුණ දෙයක්, බිලියන 50 කියන සීමාව. ඒ හින්දා තමයි 2013 අගෝස්තු මාසේ මහජන බැංකුව බිලියන 50 දක්වා ලයිස්තුගත ප්‍රාග්ධන සීමාව වැඩි කරන්න තීරණය කරේ. ඉතින් අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි, 2013 අගෝස්තු මාසේ කැබිනට් පත්‍රිකාවක් හරහා ඉදිරිපත් කළා බිලියන 50 දක්වා වැඩි කරන්න යෝජනා වුණ දෙයක්. ඒ බිලියන 50 ණයකර සම්බන්ධයෙන් වුණ සංශෝධන, ඒ කියන්නේ 20 21 43 2014 15 ඒ කියන්නේ ඒ සම්බන්ධව ඒ කියන්නේ ඇඩුණ සංශෝධන 20න් කියන්නේ 20 තියෙන ලොකුම කන්සර්න් එකක් පාර්ලිමේන්තු ඩිබේට් එකේදී මතුවුණ දෙයක් තමයි ඇයි මුදල් මණ්ඩලය 20න් ගලවන්නේ කියලා. ඉතින් 20 දැන්ටමත් සඳහන් වෙලා තියෙන පරිදි මුදල් මණ්ඩලය බැංකුව වෙනුවෙන් ණයකර නිකුත් කරන්න ඕනේ කියලා සටහනක් තියෙනවා. මට ඒක පොඩ්ඩක් කියවන්න අවස්ථාව දෙන්න. ඒකේ සටහන් වෙලා තියෙනවා, නැතහොත් බැංකුව වෙනුවෙන් එමදු මුදලක් එක් රැස් කිරීමල මුදල් ඇමතිවරයාගේ එකඟත්වය සමග ඇමතිවරයාගේ අනුමැතිය ඇතිව ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ඉල්වාසි තවත් උපවගන්ති දෙකක් තියෙනවා. ඒ උපවගන්ති දෙක පළවෙනි උපවගන්ති හා බැඳෙනෙහිඳ ඒ උපවගන්ති දෙක සංශෝධනය වෙනවා. ඉතින් ඒ කියන්නේ හුඟක්ම තිබ්බ කන්සර්න් එක තමයි මොනිටරි බෝඩ් එකේ සුපර්විෂන් එකෙන් බැහැරව මහජන බැංකුව යනවද කියන දේ. ඉතින් ඒකට උත්තරේ තමයි සාමාන්‍යව කියන්න ඕන පළවෙනි එක තමයි ලයිසන්ස් කමර්ෂල් බැංකයක් විදියට අපි බැංකු පනත යටතේ 1988 30 වෙනි පනත යටතේ ඒ මහ බැංකුවේ අධීක්ෂණ යටතේ පත් වෙනවා. ඉතින් ඒකේ ඒ අනුව මහ බැංකුවේ අනුමැතිය නැතුව ලයිසන්ස් බැංකයක් විදියට කිසිම දෙයක් කරන්න බෑ. අනිත් එක පුංචි දෙයක් මට නම් පැහැදිලි කරන්න තියෙන්නේ. ඔබතුමාලාගේ දැන් මේ ණයකර නිකුත් කිරීමක් තියෙනවනේ. ඔව්. ඒ ණයකර කොටස් බවට පරිවර්තනය කරන්න පුළුවන් කමක් තියෙනවද? පුළුවන් කමක් නැහැ සභාපතිතුමනි. ඒකට සරල හේතුව තමයි 13 වගන්තිය කියවුවොත් ඒකෙන් පැහැදිලි ඒක අදාළ වෙන්නේ කොටස් විකිණීම සම්බන්ධයෙන්. ඒකේ අන්තර්ගතය තමයි රජය නොවන කෝඔපරේටිව් සොසයිටියක් නොවන ආයතනයකට කොටස් වල හිමිකාරත්වයක් තියෙන්න බෑ කියන දේ තියෙනවා. ඉතින් 13 මේ සංශෝධන 4 එකක් නෙමේ. ඉතින් කාට හෝ කවදා හෝ අද හෝ අනාගතයේ හෝ මේ ඩිබෙන්චර් එක කොටස් බවට පරිවර්තනය වෙන්න ඕන නම් රජය නොවන ආයතනයකට ඉෂු කරන්න ඕන නම් 13 වගන්තිය සංශෝධනය කරන්න ඕන. 13 වගන්තිය සංශෝධනය ලක් වෙන්නේ නැහැ සභාපතිතුමනි.